කාන්තාව සය බලගැනීම සඳහා විධිවිධාන සැලසීම පිණිසද කාන්තාවන්ගේ අභිවෘද්ධිය හා සය බලගැනීම පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිණිසද කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටවීම සඳහාද කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාද යාන්ත්‍රණයක් පිහිටවීම සහ එකී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පෙරව නඩු පැවරීම සඳහාද එයා සම්බන්ධ හෝ ඊට අංශාංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහා තමයි මේ කෙටුම්පත ඉදිරිපත් වෙන්නේ. මේ පනත අධ්‍යයනය කළ බලනකොට පැහැදිලිව පේනවා ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව සමාජ සමානාත්මතාවය ඇති කරන්න මේ පනතෙන් පැහැදිලිව කටයුතු කළා තිබෙනවා. මම හිතනවා ලංකාවේ පළවෙනි සැරේට වෙන්නට ඕනේ කාන්තාවන් පිළිබඳව ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ජාතික කොමිෂන් සභාවක් පත් කරන්න යෝජනා වෙච්ච පළවෙනි අවස්ථාව මේක. මැතිවරණයක් කිට්ටු කරගෙන මෙවැනි සංවේදී පනත් ඉදිරිපත් කිරීම තුළින් සමහර පුද්ගලයන් මේක තුළින් මැතිවරණයට වාසි ලබා ගැනීම සඳහාත් මේක පිළිබඳ ඉතාමත්ම වාසනාවන්ත විදියට මැදිහත් වෙලා තියෙනවා. මේවා හදිස්සියේ මේ විදියට මේම දුර්වල කෙටුම්පත් ඉදිරිපත් කළා. ඊට පස්සේ ඒවා අධිකරණයෙන් ප්‍රතික්ෂේප වුණාම අධිකරණයට දොස් කියලා හරියන්නේ නැහැ. පහුගිය 14 වෙනිදා කාත්තාංකුඩි වල සිද්දික් ශිෆානි කියන කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරන්න උත්සාහයක් කරලා තියෙනවා. දැන් මේ ශිෆා උදේ 10 මාර්ට වෙඩි තබන්න උත්සාහ කළා. ඒ වෙඩිපාර මිස් වෙලා තියෙනවා. ඊට පස්සේ තුවක්කුවෙන් ඒ කාන්තාවගේ ඔළුවට පහර දීලා තියෙනවා. බඩ කලපුවේ ස්පිරිතාලේ අද ඇතුළත් කරලා තියෙන මේ කාන්තාව. ඉතා පැහැදිලිව මම මේ කණ්ඩායමක් පිළිබඳව මම මේ පාර්ලිමේන්තුව තුළ මම කිව්වා. මේ වෙඩි තැබීම මොකටද කරන්න ගියේ කියන එක ගැන අපි දන්නේ නැහැ. හැම උදේම අම්මා බුදු වේවා කියන සංස්කෘතියක අපි ජීවත් වෙද්දී මේ පනත විතුවක්කල් පහු කරපේක පිළිබඳව අපි කනගාටු වෙ යුතුයි. මේ කාන්තා බලමුළු ගැන්වීමේ පනතේ යම් යම් සංශෝධනය කළ යුතු බව මමත් තරයේ විශ්වාස කරනවා. උදාහරණයක් වශයෙන් දැනට නිර්දේශ කර ඇති පනතේ තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ භාවය හා ලිංගික දිසානතිය යන වදන ඉවත් කළ යුතුයි කියලා මාත් විශ්වාස කරනවා. කාන්තාවන් සොයි බල ගැනීමට නම් මේ පනත ගෙනාවේ ඇයි මේ ස්ත්‍රී පුරුෂ භාවයේ සම්බන්ධයෙන් ලිංගික දිශානතියන් සම්බන්ධයෙන් මේකට වැරදි අර්ථකථන ඇතුළත් වෙන්න පුළුවන්. මොකද අවසාන වශයෙන් මේ බලහිමියුන්නේ අධිකරණයටත් නෙවෙයි මේ සම්බන්ධයෙන් පත් කරන කොමිෂන් සභාවට. ඒ නිසා තමයි අපි සංශෝධනයක් ඉදිරිපත් කළා තියෙනවා එවගන්තියට. කරුණාකරලා මේක කාන්තාවන්ට නැත්නම් ස්ත්‍රීන්ට සීමා කරන්න. විමල් වීරවංශමැතිතුමා ඇතුළු බොහෝ දෙනෙක් ඔවුන්ගේ යෝජනාවල් මේකට ඉදිරිපත් කළා තියෙනවා. මම පුද්ගලික විශ්වාස කරනවා ඒ යෝජනාවල ලොකු හරයක් තියෙන බව. ඒ යෝජනාවලට අපි හිස නැමිය යුතු බව. විශේෂයෙන් කාන්තාව පුරුෂයා අතර තියෙන අස්වභාවික ක්‍රම භාවිතා කරමින් කාන්තාවක් බවට පත්වන සමහර පිරිමින් පිළිබඳ ඇතිවන ගැටලු සහගත තත්ත්වය පිළිබඳ කිසියම් නිරාකරණයක් කළ යුතු බව මට වැටහෙනවා. ඔබතුමිය දන්නවද ලිංගික දිසානතිය කියන්නේ මොකද්ද කියලා? කාන්තාව හා පිරිමියෙකු වෙනස් කොට සැලකන නිර්වචනයක්. ඔබතුමිය ඔය හිතන් ඉන්න එක නම් නෙවෙයි. ලිංගික දිසානතිය කියන්නේ වෙන එකක්. ඔබතුමිය ඕකේ තේරුම හරියට දැනගෙන අපි මේ සංශෝධන ඉදිරිපත් කළා තියෙන්නේ අනුව. ඉදිරිපත් කරපු සංශෝධන තමයි අපි මේකට ඇතුළත් කරන්නට යැව්වේ. ඒක අනිවාර්යෙන්ම ඇතුළත් වේවි.